ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ අංක 1 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල හිටපු ජනපති මෛත්‍රී වේගවත් ගමනකට සැරසෙයි පුද්ගලින් ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ ඕනම කෙනෙක්ට එකතු වෙන්නත් පුළුවන් අන්තර්ජාතික වේදිකාවේදී ශ්‍රී ලංකාවට දිගටම සහය ලබා දීමට චීනය සූදානම්මින් දැඩි පිළිකාකාරක ඇති බවට සැක කරන පොල්තෙල් බවුසර් දෙකක් දන්කොටුවේදී අත්නංගුවට පොල්තෙල් නිෂ්පාදනයට අවශ්‍ය කොප්පරා ආනයනය කරන්න පිරිසිදු පොල්තෙල් ලබා දෙන්න අපි සූදානම් දේශීය පොල්තෙල් නිෂ්පාදකීන් කියයි දේශපාලන වේදිකාව රත් කරන පොල්තෙල් ශැෂේ පොලිතින් ඇසුරුම් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රසක් හෙට සිට මෙරට නිෂ්පාදනය කිරීම තහනම් කොවිඩ් රෝගීන් රුධිර පරීක්ෂාවකින් හඳුනා ගැනීමට ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් නව ක්‍රමවේදයක් මෙරට වෛද්‍ය නිලීකා මලවිකේගේ සහය චීනයේ සයිනෝෆාම් එන්නත හෙට දිවයිනට එන්නත මෙරට චීන ජාතිකින්ට පමණයි දැන් දේශීය පුවත් ඇෆ්ලොටොක්සින් පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් ගෙන්වන ලද ආයතනයක් විසින් ප්‍රවාහනය කරන ලද සැක සහිත පොල්තෙල් බවුසර දෙකක් දන්කොටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර වෙළඳපොළ තුල ආනයනික විෂ රසායනික අඩංගු පොල්තෙල් ඇද්දයන් පිළිබඳව සොයා සිදු කරන සාම්පල පරීක්ෂාව මේ වන විට දිවයින පුරා සිදු වෙමින් පවතිනවා. ඇෆ්ලොටොක්සින පිළිකාකාරක සංඝටකයේ අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය කරන ලද මෙරට ආයතන තුනක් පිළිබඳව පසුගියදා තොරතුරු වාර්තා වුණා. අදාළ පිරිපහදු නොකරන ලද පොල්තෙල් තොග ජනතාවගේ පරිභෝජනයට නුසුදුසු බැවින් අදාළ පොල්තෙල් අඩංගු බහලුම් ප්‍රති අපනයනය කරන ලෙසට ශ්‍රී ලංකා රේගෝ විසින් දෙවන වරටත් දැනුම් දී ඇති බව රේගෝ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළා. පරිභෝජනයට නුසුදුසු බැවින් අදාළ පොල්තෙල් තොග මුද්‍රා තබා තිබියදී ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් තොග ගෙන්වන ලද එක් සමාගමක් විසින් එම පොල්තෙල් ප්‍රවාහනය කළ බව කියන පොල්තෙල් අඩංගු බවුසර් දෙකක් දන්කුටුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවකින් පසුගිය 25 වනදා මෙම පොල්තෙල් තොග රැගෙන ආ බවට සිදුකන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී අදාළ බවුසර තුල විෂ රසායනික ඇති බවට සැක කෙරෙන පොල්තෙල් ලීටර 55000ක් පමණ තිබී ඇති අතර අදාළ පොල්තෙල් බවුසරවල වූ සාම්පල පරීක්ෂාව සඳහා මෙවන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. මේ අතර ආන්දෝලනයකට උතුරු දී ඇති මෙම විෂ රසායනික අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මෙම කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය පොල්තෙල් පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. ඔවුන්ගේ තත්ත්ව සාම්පල අරගෙන ඉවරදී ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැඩිකරුවෙක් සිටිනවා නම් අපි ඊටාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් දිවයින මාවරණය වන පරිදි දිස්ත්‍රික්ක 25න් එක් එක් දිස්ත්‍රික්කයන්හි නියදී පහ බැගින් වූ පොල්තෙල් සාම්පල ලබා ගනිමින් අදාළ විෂ රසායනික අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී ඇද්දේ සොබැලීම මෙවන විටත් සිදු වෙමින් පවතිනවා. කෙසේ වෙතත් අදාළ නියදී පරීක්ෂා කිරීමේ ස්ථාන වැඩි කරන ලෙසටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජෙන් ඉල්ලා සිටින්නේ. ඇෆ්ලොටොක්සිනම් පිළිකාකාරක සංඝටකයේ අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාද මෙලෙස අදහස් පළ කළා. මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නොවන සියලුම දේ අපි විනාශ කරනවා. නමුත් සමහර නිෂ්පාදන තියෙනවා ඒවා වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් පොල්තෙල් යොදා ගන්න පුළුවන් සබන් නිෂ්පාදනය සඳහා. නමුත් අපි සබන් නිෂ්පාදනය සඳහාවත් රට තුළ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒක ඒව වැරදි ආකාරයට භාවිතා කරන ඉඩ තියෙන නිසා. අපි ඒක නිසා ඒ සියල්ල ප්‍රතිපාණනය කරන්නයි කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාව තුළට ආනයනය කරන ලද සියලු තොග වෙළඳපොළට නිකුත් කිරීමට අපි නිර්දේශ කළා නැහැ. ඒ අනුව ඒවා ප්‍රතිපාණනය කරන්න කියලා තියෙනවා. මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සමහර අවස්ථාවල මේ සමේ අවුරුදු සමේ වෙළඳපොළේ විකුණන්න පුළුවන්. ඒකෙන් මාජනතාව ඒ පිළිබඳව විමසිලිමත් වීම වැදගත් වෙනවා. වෙළඳපොළේදී මේ සාම්පලේ බ්‍රෑන්ඩඩ් නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. අපි බල
බලන්නේ මහජන සුභසිද්ධිය සඳහා ඒක මහජනතාවගේ පාරිභෝජන සුදුසුදු කියලා බලන්න එයට විරුද්ධව ආහාර පනත යටතේ නීත්‍යානුකූල පියවර ගන්න කටයුතු කරනවා. එමෙන්ම මිනිස් සිරුරට අහිත කර මෙම පොල් තෙල් වර්ග මෙන්රට ගෙන්වීම මෙන්ම වෙළඳ පොල්ට නිකුත් කිරීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය සම්පූර්ණයෙන්ම වගකීම යුතු බව පුත්තලන් දිස්ත්‍රික් සුළුහා මධ්‍ය පරිමාණ පොල් තෙල් නිපදවන්නන්ගේ සංගමේ චෝදනා කරනවා. රජය ආරන්දේ රෙකමිසුනු තමයි පොල් තෙල් ආනයනය කරනවා කියලා ඌට ව්‍යාපාරිකෝ කීප දෙනෙක් එක්කවලා මේක ආනයනය කරලා වෙළඳ පොල්ට නිකුත් කරලා දී. ඉතින් ඒ අනුව මේ අපේ පාරිභෝගික තනිකර වසවිෂ තමයි දැන් මේ වෙනකොට පරිභෝජනයට පාවිච්චි කරන්නේ. අපි කියන්නේ අපිට අවශ්‍ය කොප්පර මෙහෙ නිෂ්පාදනය කරලා දෙන්න කොප්පර ආනයනය කිරීමට ඉල්ලීමක් කරලා තියෙනවා. මේක දෙසැම්බර් මාසේ ඉඳලා අපි ඉල්ලලා තියෙන්නේ. මේ වෙනකොට තාමත් ඒ ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. අඩු ගානේ අපි බලාපොරොත්තු වෙන මේ සිංහල අවුරුද්දටවත් මේක පාරිභෝගික අතරපත් කරන්න ඒ කියන කොප්පර වලින් හදන හොඳ පොල් තෙල් එකක් ඒ පාරිභෝගික අතරපත් කරන්න. ඉතින් තාමත් ඒක ඇදි තියෙනවා. දැන් අවුරුදු 20ක විතර යනවා නම් මේ ව්‍යාපාර කරා යනවා. ඒ අවුරුදු 20ට මේ වගේ කාලයක් උදා වුණේම නැහැ. පාම් තෙල් වල මිල ඉත අඩුයි. අපිට පොල් තෙල් නිෂ්පාදනයේදී මිල වැඩි. ඒ හින්දා නිෂ්පාදනය විකුණ ගන්න බෑ. අද තියෙන පොල් මිල හැටියට රුපියල් 55 60ක් විතර වෙනවා. ඒතොර තෙල් කිලෝ එකක් නිෂ්පාදනය කරද්දී රුපියල් 600ක් විතර වෙනවා. පාම් තෙල් කිලෝ එකක් තියෙනවා රුපියල් 380ට. ඒතොර 381 ගන්නවා පාරිභෝගික. රුපියල් අර 600කට පොල් තෙල් ගන්නේ නැහැ කවුරුවත්. මේ අතර පිළිකා කාරක පොල් තෙල් සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා. අපි මේ මාර්තු මාසේ 4 වෙනිදා තමයි ලංකාවට මේ පොල් තෙල් ටික ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශ මත ITI ආයතනය වගේම ප්‍රමිති ආයතනය මැදිහත්වලේ පරීක්ෂණ කටයුතු කරේ. අපේ රජය පාලනයේ තිබෙන තාක්කල් අපේ රජයේ නිලධාරියෙක් වැරද්දක් කරත් පහුගේ රජයේ වැරද්දක් කරත් ජන ජීවිතයට හානියක් වෙන යම් කිසි වැරද්දක් කරා නම් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ රජයට බල කරන්න කැමති අහඹු ලෙස නියදි අරගෙන සියලු පොල් තෙල් මේ රටේ සියලුම තැන්වල පරීක්ෂා කරා. එතකොට මේ අහඹු නියදිය ඇසුරුම්ගත පොල් තෙල් වෙන්න පුළුවන්. ඇසුරුම්ගත නොවූ බැරල් වල තියෙන පොල් තෙල් වෙන්න පුළුවන්. දෙක වහාම මේ තොග පොල් තෙල් ආනයනය කර බෙදා හැරීම නවත්වන්න. ඒ වෙනුවට සියලු පොල් තෙල් SLS සහතිකය ගහලා ඇසුරුම් මත පමණක් අලවියට ලබා දෙන්න. පසුගිය කාලේ ගෙන්නපු පොල් තෙල් යම් කිසි පොල් තෙල් තොග කීපයක මේ ශරීරයට අහිතකර පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන එක අනුව කටයුතු කරේ මේ විපක්ෂය නෙමෙයි. එය වහාම ක්‍රියාත්මක වෙලා ඒ වාර්තාව එළියට දාලා ඒ වාර්තාව අනුව කටයුතු කරේ අපේ රජය. පොල් තෙල් ශරීරයට අහිතකරයි කියන වාර්තාව ලැබුණු වහාම අදාළ ගුදම් සීල් තබලා එම තෙල් නැවත ප්‍රතිඅපනයනය කිරීම කරන්න. කතා කරනවා මේ කන්ටේනර් 13ක් ගැන. ඒකෝ ඔක්තෝබර් මාසේ ඉඳලාම ලංකාවට මේ පොල් තෙල් ලැබිලා තියෙනවා. ඉතින් එහෙමනම් අද අවුරුදු සමයේ ජනතාවට Tamanda කැවුම් ගෙඩියක් කොකිස් ගෙඩියක් බදගන්න අපි පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අද බලන්න මේ මේ රජයේ පත් වුණාට පස්සේ මොන අවාසනාවන්ත තත්ත්වයක්ද කියලා බලන්න. ආණ්ඩුව පොල් තෙල් ගෙනලා නැහැ. ආණ්ඩුව කිසිසේත්ම ඉඩ දෙන ආණ්ඩුවක් නෙමෙයි අපි. ඒ නිසා මේ අහුවෙන්නේ. ඉතින් ඒවට නීති අනුව දඬුවම් කළ යුතුයි. මේ පොල් තෙල් එකක් අල්ලගෙන తాවකාලිකව සුමානක් විතර මේකල දඟලනවා. මං හිතන්නේ බුද්ධිමත් ජනතාව මේවට අහුවේ කියලා. අතර මේ ඇෆ්ලටොක්සින් කියලා කියන්නේ අක්මා පිළිකාවලට හේතු වන විෂ රසායනයක්. ඒ වගේම ඇෆ්ලටොක්සින් විසින් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් ඇතුළතදී ප්‍රතිශක්තිකරණය දුර්වල වුනොත් එහෙම මේ වෛරස හරහා මරණයට පත් වෙනත් හේතු වෙනවා. මේ ඇෆ්ලටොක්සින් ශරීරගත වීමෙන් දරුවන්ගේ වර්ධනයට පවා බලපෑම් වෙන බව සෞඛ්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ ඇෆ්ලටොක්සින් කියන විෂ රසායනය තාපයෙන් විනාශ වෙන්නේ නැහැ. ඒක විනාශ කරන්න නම් සම්පූර්ණ ආහාර ද්‍රව්‍යම විනාශ කරන්න මිතන් කියනවා පොල් තෙල් වල පිළිකා කාරක තියෙනවා. ඔව්. හැබැයි නිකන් හිතන්න මේට ඉස්සෙල්ලත් ඔයගේ පොල් තෙල් ගෙන්නවා. කොයි රජයේද පොල් තෙල් ජනතාවට හොඳද නරකද කියලා පරීක්ෂා කළේ? කොයි රජයක්ද කළේ නැහැ. හැබැයි අපේ රජයේ මේ පොල් තෙල් ගෙනාවට මේක හොඳද නරකද කියලා පරීක්ෂා කළා. ඒක නිසා පෑදුව අපි කියනවා ජනතාවට අහිතකර කිසි දෙයක් ජනතාවට දෙන්නේ නැහැ. මේක ගෙන්නපු අය වග කියන්න ඕන. ඒ ගෙන්නපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම මේ මේ තොග දැන් ලංකාවේ ජනතාවට විතරක් නෙමෙයි කිසි රටක ජනතාවකට පරිහරණය කරන්න නොලැබෙන ආකාරයට විනාශ කරන්න ඕන. එවැනි ක්‍රියාවලියකට යන්නේ නැතුව ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ මේ ප්‍රශ්نين මග ඇරලා යන්න කියන එක. හොරාගේ අම්මගෙන් පේන අහනෝ වගේ වැඩක් තමයි උතන වෙන්නේ. උන්ටම බාර දෙනවා මේක ගැන හොයන්නේ කියලා. අපි ඒව අනුමත ගන්න අපි දකින්නවා මේ තන වසවිස තියෙන පොල් තෙල් රටට ගෙනාවා ගෙනාපු එක දැන් ආපහු යවන්න තීරණය කළා දිනවා යවන එක හොඳයි යවනවා නම් ඔක්කොම යවන්න ඕන ආයි මෙහෙ මොන විදියකටවත් හඳවන්න බෑ එතකොට එතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේක මොන විදියට එන එකක්ද කියලා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. එෙහිදී සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාක්ෂික සහයෝගිතා ශක්තිමත් කොට වර්ධනය කිරීමට ඒකකත්වය පළ කර බවයි ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත් බහුපාර්ශවික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතු ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට මහඟු සහයෝගයක් ලබා දීම පිළිබඳව ෂී ජින්පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාවය කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 6 ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සිය ස්තුතිය පුද කළා. ලංකදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබපතුම් එක් කරමින් කතාබහට එක් වූ චීන නායකයා කොවිඩ්-19 ප්‍රබල අභියෝගයක් වූ වාසේම චීන ශ්‍රී ලංකා සම්බන්ධතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් වේ යයි සඳහන් කළා. කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීමට විශාල විභවතාවක් පවතින ව්‍යාපෘති දෙකක් වන අතර ඒවා කඩිනමින් නිමවනු දැකීම සිය අපේක්ෂාව වන බවයි චීන ජනාධිපතිවරයා සඳහන් කළේ. හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුරුදායක ලෙස ඉදිරියට යමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා ව්‍යාපෘති ඉදිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නේ චීන රජයෙන් ඉල්ලා සිටියා. සිය දුරකාලයේ ඉදිරි සිව්වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා කළ යුතු දේ කිරීම සිය අපේක්ෂාව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ අතර දිලිඳුකම තුරන් කිරීම ප්‍රධාන පරමාර්ථයක් වන බවත් ඊට චීනය ආදර්ශයට ගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝතී තාන් ට්‍රුක් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගන්වනු ලැබුවා. මෙහිදී වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය අගය කරමින් සිය කතාබහ ආරම්භ කළ ජනාධිපතිවරයා තම රජයේ සමාජ ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා වියට්නාම ව්‍යාපාරිකයින් දිරිගැන්වීමටත් වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයටත් ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බවට වියට්නාම තානාපතිවරයා මෙහිදී සහතික වුණා. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම සිය අරමුණ වන බවත් ඊට සියලු දෙනාටම එක්මන ලෙසට ආරාධනා කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එය අද මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් හැඳවමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන නිර්දේශ සහ යෝජනා පිළිබඳව මල්වතු අස්ගිරි මහනාහිමියන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාතුළු නියෝජිතයින් අද මහනුවරට පැමිණියා. ප්‍රථමයෙන් හිටපු ජනාධිපතිවරයාතුළු පිරිස පැමිණියේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදකීම සඳහායි. අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි නිදහස් පක්ෂ සභාපතිවරයාතුළු නියෝජිතයින් දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව ඔවුන් පැමිණියේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදකීම සඳහායි. ඉන්පසුව හිටපු ජනාධිපතිවරයාතුළු පිරිස මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. මේ රටේ මනාප මැතිවරණ ක්‍රමයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඉදිරිපත් කරායින් පස්සේ මේ රටේ සමස්ත ඡන්ද ක්‍රමයේ විකෘතියට ලක් වුණා. විකෘතියට ලක්වීම නිසා ජනතාවට ඡන්දත් එපා වුණා. ඒ නිසා හුඟක් අය දේශපාලනයට ඉදිරියට ඒම වෘත්තිකයන් අය ඒම වැළකුණා. එහෙමනම් අපි හැම වෙලාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිව්වේ යම් භූගෝලීය ප්‍රදේශයකට වග කියන ආසනයකට වග කියන මන්ත්‍රීවරයෙකු පත් කරන සුළු ජාතීන්ගේ සහ අනිත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුවෙන් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි කියන කාරණේ. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ලබා දිය යුතුයි. අද යුගයට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමග වෙනස් වන ලෝකය සමග අපි කොහොමද බද්ධ වෙලා පක්ෂයක් විදිහට අපේ දර්ශනය සහ ප්‍රතිපත්ති තුල අපි වැඩ කරන්නේ සාකච්ඡා කළා අධ්‍යයනය කළා පුරුල් ලෙස විවිධ අදහස් සමග ගැටි ගැටි ඉතා යහපත් හොඳ අදහස් ඉදිරිපත් වුණා තීන්දුව తీරනවා. ඒ නිසා අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට රටේ අනාගතය සඳහා ජනතාවගේ අනාගතය සඳහා පවතින රජයට සහයෝගය දෙමින් ඒ අවශ්‍ය සියලු සහයෝගය රජයට දෙමින් අපි පක්ෂයක් විදියට අපිට නිහඬව ඉන්න පුළුවන්කමක් නැහැ අපේ පක්ෂය සංවිධානය කරන්න. අපි 77 ආසන 8ක් ගත්ත අපි ඊට පස්සේ අත ලකුණෙන් තරඟ කළ 89 නිමල් සිරිපාල සිල්වා මහත්මයාලා අපි මහින්ද
රාජපක්ෂ මහින්දුමාලා අපි පාර්ලිමේන්තුවට ආව අත ලකුණෙන් තරඟ කළ 67 දෙනෙක් 89. ඒක නිසා මේ අද තියෙන 14 අපි ලැබපු අඩුම සංඛ්‍යාව නෙවෙයි. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ නොයෙකුත් අභියෝග දුක් ගැහැට නොයෙකුත් විවේචන නිඳා අපහාස විඳගෙන අපේ මන්ත්‍රීවරු 14 දෙනාම ඡන්දෙන්පත් වෙච්ච 13 දෙනා ලේසියෙන් නෙමෙයි පාර්ලිමේන්තුවට ආවේ. අපේ බලාපොරොත්තුව අපි අනාගතයේ දවසක අපි කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්නේ ඒ සඳහා අපි කළ යුතු වැඩ කොටස් රාශියක් තිබෙනවා අපි අපේ පක්ෂය ශක්තිමත් කිරීමේ පුළුල් කාර්ය දැන් අපි වේගවත්ව කරනවා කවුරුද දන්නා මම 20 වෙනි සංශෝධනයේට ඡන්දෙන් දුන්නේ නැති කෙනෙක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තිබෙනවා මේ ආණ්ඩුවත් එක්ක ඉන්න සහෝදර පක්ෂවලට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේදී ද්විත්ව ප්‍රවේශභාවය ඉවත් කරනවා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීම තමයි දැන් මුලින්ම කරන්නේ. අපි දුර්වල නම් අපි දිහා අනික් අය බලන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව අපිට අත්දැකීම් තියෙනවා. පක්ෂයක් ශක්තිමත් වුණාම ඒ වටා තමයි අනිකුත් පක්ෂත් එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කළ යුතුයි. ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දේශපාලන වැඩපිළිවෙල. අපිට පුජ්‍යලයෝ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සෑම කෙනෙකුටම ඕනෑම කෙනෙකුට අපි සමග එකතු වෙන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. මේ අතර නිදහස් පක්ෂ නියෝජිතින් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ පැමිණ කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන්ට බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පළාත් සභා මැතිවරණය නව පළාත් සභා පනත සම්මත කිරීමෙන් පසුව පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගමන්පිල මහතා පවසනවා. මේ අතර කොළඹ වරාය නගරයේ පාලනය සඳහා කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්ද අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව පළාත් සභා මැතිවරණ පනත සම්මත කිරීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනවක වරුගෙන කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. මොකද පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් විය යුතුයි කියන කාරණය සම්බන්ධයෙන් තමයි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සිදු වුණේ. මම පිළිතුරක් ලබා දීත්තේ බලශක්ති අමාත්‍යවරයා විදිහට මේ ඉන්ධන සහ ගෑස් මිල සම්බන්ධයෙන් කිසිම අමාත්‍යවරයෙක් ප්‍රකාශ කරන්නේ අනිවාර්යෙන් ඉන්ධන මිල වැඩි වෙනවා කියලා. වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝක වෙළඳපොලේ මිලිහියල යෑම අනුව ඉන්ධන මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා නැත්නම් ඉතින් සමාගම් වලට පාඩුව දරා ගන්න බැරුව බංකොලොත් වෙයි කියලා. එතුමයි මතයක් කිව්වේ. එතුමා වැඩි කරනවා කියලා කිව්වේ නෑ. හැබැයි විශේෂ බාර අමාත්‍යවරයා විදිහට මම නිශ්චිතව ප්‍රකාශ කළා අපි මේ පාඩුව දරාගෙන රටට මිල වැඩිවීමකින් තොරව ඉන්ධන සපයන්න කටයුතු කරමු. විෂය බාර අමාත්‍යවරයාගේ නිල ප්‍රකාශය අමතක කරලා පෞද්ගලික මතයක් විදිහට කළ ප්‍රකාශයම එල්ලෙන්නේ ඇයිද කියන එක මට ඇත්තෙම ප්‍රශ්නයක්. හොංකොං හා මැකව් වගේ කැසිනෝ හබ් එකක් බාරට පත් වෙන්න පුළුවන්ද මේ පොත් සිටියේ? ආණ්ඩුවේ එවිනි අරමුණක් කිසිසේත්ම නැහැ. පසුගිය ආණ්ඩුවේ එවිනි අරමුණු තිබුණත් අපිට එවිනි අරමුණක් නැහැ. අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ උරුමය විනාශ කරලා මුදල් ලිපීමේ අපේක්ෂාවක් ආණ්ඩුවට නැහැ. ජනාධිපතිතුමා විසින් පත් කරන පාලක මණ්ඩලයක් විසින් තමයි කොළඹ වරාය නගර කොමිෂන් සභාව යටතේ මේ පාලනය වෙන්නේ. වරාය නගර කොමිෂන් සභාවේ සියලුම සමාජිකයන් ජනතාවගේ ජනවර්මී පත්තුන විධායක ජනාධිපතිතුමා විසින් තමයි පත් කරන්නේ. මේක අලුත් දෙයක් නෙවෙයි. කීර්තිමත් වෘත්තීයවේදීන් ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් පාලක මණ්ඩල ලැකසි මේ කොළඹ වරාය නගරයේ පාලනය සිද්ධ කරනවා. ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන වර්ග කිහිපයක් හෙට සිට මෙරට නිෂ්පාදනය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. මෙවන විට මුළුමහත් ලෝකයටම තර්ජනයක් වී තිබෙන ප්ලාස්ටික් නිෂ්පාදන හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් පරිසර දූෂණය ලෝපුරා ඉහළ යමින් පවතිනවා. ප්ලාස්ටික් නිෂ්පාදන සහ නොදිරන අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත නිෂ්පාදන බහුලව මෙරට තුළද අපට දක්නට ලැබෙනවා. එයිනුත් ශෂී පැකට් හෙවත් කුඩා ප්‍රමාණයේ ඇසුරුම් කරන ලද නිෂ්පාදන මෙරට තුළ වැඩි ප්‍රතිශතයක් දැකිය හැකි වනවා. ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන පරිසර දූෂණයටද මෙම ශෂී පැකට් සහ ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රමුඛ ලෙස බලපා තිබෙන අතර ඒ හේතුවෙන් සත්ව ප්‍රජාවටද මෙවන විට එල් වී ඇත්තේ දැඩි බලපෑමක්. එවන් පසුබිමක් තුල මෙරට තුල ශෂේ පැකට් ඇතුළු විවිධ ප්ලාස්ටික් නිෂ්පාදන නිෂ්පාදනයේ කිරීම හෙට සිට තහනම් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇසුරුම් කරන ලද රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇතුළත් කුඩා ප්‍රමාණයේ ඇසුරුම් ආහාර සහ ඖෂධ හැර ග්‍රෑම් 20ට අඩු පොලිතින් සහ ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත ශෂයේ ඇසුරුම් ප්ලාස්ටික් වලින් සෑදූ හුලන් පුරවන ලද සෙල්ලම් බඩු සහ කොටන් බඩ්ස් මෙරට තුල නිෂ්පාදනය කිරීම හෙට සිට තහනම් වනවා ඊළඟට අපි සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් ප්‍රතිචක්‍රීකරණය නිර්දේශිත ප්ලාස්ටික් හඳුනා ගැනීම සඳහා මේකේ සිට 7 දක්වා කෝඩ් එකක් දෙනවා මෙන්න මේක තමයි වැදගත් මේක මේකට තමයි ගොඩාක් අය විරුද්ධ සෑම නිෂ්පාදනයකම මේ දිනෙන් පස්සේ මේ කෝඩ් එක සඳහන් වෙනවා මොකද එතකොට මේවා ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ කොතනද කියලා තීන්දුව කරන්න පුළුවන් දැන් සමහර ප්ලාස්ටික් වර්ග තියෙනවා ප්‍රතිචක්‍රීයකරණය කළා නැහැ ඒව හොයාගන්න බෑ ඔබ දන්නවා මේ ගම්මල එකතු කරගෙන යන පුටු එකතු කරලා බේසන් දෙනවා ඒ බේසම එන්නේ අරකින් ඒව තව ප්‍රශ්නයක් ඒ නිසා හැම එකකටම කෝඩ් එකක් දෙනවා මේ වර්ග 7න් තියෙන්න ඕනේ එතකොට සාමාන්‍ය බැලුවම ඔක්කොම ගිහිල්ලා එක තැනක දාන්න බෑ මේ හත් විදියකට කරන්න ඕනේ හත් විදිය මේ 31වෙනිදායින් පස්සේ අනිවාර්යයෙන්ම සටහන් කරන්න ඕන මේ නිෂ්පාදන රුධිර පරීක්ෂණයක් ඔස්සේ කොවිඩ් ආසාදිතින් හඳුනාගත හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා कोविड वायरस आसादीन हंदुनागत है कि नवतम परीक्षणक सिदुक्रीमट ऑक्सफर्ड विश्वविद्यालय विद्याचिन कंडायमक समत्वति बिनवा एंग्ली तुडकिन लबागन्ना रुद्र बिंदुकिन कोविड वायरसे प्रतिदेह परीक्षा क्रीमट है कि वीम मही विशेषत्वय अदाल विद्याचिन कंडायमट मिरट महाचार्य निलिका मलविगे महात्म्यद एतुलत बवाय महाचार्यवर्य विसिन ट्विटर सटानक तबमिन संधान कर सिटिए मेसंपंदिन अपर श्री जयवर्धनपुर विश्वविद्यालय आसात्मिकता हा प्रतिशक्ति विद्या हा शैलजैव विद्यायतने अध्यक्ष चंदिम जीवंदर महतागेन विमसीमाक सिदुकला එතනම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගෙන් සිදු කරපු පර්යේෂණයක් අපේ මේ ඇංගිලි තුලකින් ලබා ගන්න පර්යේෂණයට කිසිම ආකාරකින් ගොඩනැගීමකට දායකත්වයක් උන්නේ අපි ඒ ඒගොල්ලන් අපිට ප්‍රී රිසර්ච් ඒජන්ට් එවුවා අපේ කට්ටිය චෙක් කරලා බලන්න ඉතින් අපි සම්බන්ධයෙන් අපි පර්යේෂණයක් කරා ඉතින් අතට මේකේ නිෂ්පාදන ගෞරවය අපිට කිසිම විදියකින් අපිට අයත් වෙන්නේ නැහැ ඒක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගෙන් නිෂ්පාදනය කරා අපි ඒකේ ඒක ඒ කියන්නේ ඒගොල්ලන් මේ පරි අවශ්‍ය කරන පරීක්ෂණ කරන परीक्षण संबंध वार्ता चीन भाषा इंग्लिश भाषा परिवर्तन अनुमति लबुन विगस श्रीलंका जनकोट कोविड वायरस मर्दने लबादीन ऑक्सफर्ड एस्ट्राज़ेनेका मेवल विट एन्नत्कर अति समस्त कोविशील्ड एन्नत् प्रमाणय नवलक्षे इक्मवा गोस्तिमनवा ए अनुव ईए दिन एन्नत्कर अति कोविशील्ड एन्नत् प्रमाणय नवदास एकसिय देकक पवाय वसंकत रोग विद्या एककय संधान कले श्रीलंका इंश्योरेंस कार्यमंडले दायकत्वेन रुपये लक्ष 50ක් වටිනා PCR පරීක්ෂණ යන්ත්‍රයක් රත්නපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා මම බොහොම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවට මෙම PCR යන්ත්‍රය ලබා දීම ගැන අපේ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ඒ වගේම මීවුන රෝගය COVID-19 රෝගය මේ තුනම අපේ දිස්ත්‍රික්කයේ යම් යම් වෙලාවල් වල ඇති වෙනවා ඉතින් මේදී ඉතා ඉක්මනින් ඒ අයගේ රෝග තත්ත්වය පැය කීපයක් ඇතුළත නිශ්චය කර ගැනීමට අපට PCR යන්ත්‍රයක අවශ්‍යතාවය ඉතාම තදින් තිබෙනවා ඒ ලබා දීම ගැන අපට කියන්න තියෙන්නේ බොහෝම පින් සිද්ධ වෙනවා කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 566 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකින් සුවය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමගින් අවසන් මහා තරගයේදී ක්‍රීඩා කළ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වීමත් සමගයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට ලබන සෙනසුරාදා දක්වා සුවය නිරෝධායනයට යොමු වන නිසායි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ. कोविड वायरस मूलारंभ पिलिबंधव चीने वुहान नगरेट गोस परीक्षण पेवेत्तु जात्यंतर विशेषज्ञ कंडायम विसिन सिय वार्ताव अद एलिदैक्वीमट नियमितायि नमुत एम वार्ताव पिलिबंधव हेलिदरव्वक् फ्रेंडशिप वर्ल्ड सेवे विसिन वार्ता कर तिबेनवा
එහි දැක්වෙන්නේ කොවිඩ් වෛරසයේ බොහෝ දුරට වවුලන්ගෙන් මිනිසාට හුවමාරු වී ඇති අතර ඒ සඳහා අතරමැදි සත්වයෙකුද දායක වී ඇති බවයි. එසේම කොවිඩ් වෛරසයේ වූහාන් වෛරස් පරීක්ෂණාගාරයකින් නික්මුණු බවට එළවෙන චෝදනාද ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇති බවයි අදාළ ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත්තේ. දිවන්ගත දේශපාලඥයෙකු වූ MTH ජයවර්ධන මහතාගේ පිළිරුවක් ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුවිල ප්‍රදේශයේදී සිදු වුණා. ජයවර්ධන මැතිතුමා හැම විටම ඇත්ත කතා කරා. හැම විටම ඍජු ස්ථාවරයන් අනුගමනය කළා. පොදු ජනතාවට සමීප වුණු චරිතයක්. කිසිම දවසක දූෂණය, වංචාව, හොරකම නොකරපු අව්‍යාජ චරිතයක්. උසස් ප්‍රසස්ත දේශපාලන ගමනක් තුලින් තමන් නියෝජනය කරපු ජනතාවට අතිවිශිෂ්ට සේවාවක්. සමගි ජනබලවේගයේ අපි බුදුදහම කේන්ද්‍ර කරගෙන අවංක බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් පිළිපදමින් දසරාජ ධර්ම අනුගමනය කරා. මේ දසරාජ ධර්මයන්ගේ ඒ උතුම් ගුණාංගයන් බොහොම පැහැදිලිව අකුරට අනුගමනය කරපු චරිතය MDH ජයවර්ධන චරිතය. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නම් කොට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි නිර්දේශ කර ඇති දේශපාලන නායකින් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාස්කු ඉරිදුන එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව අග්‍රදගුරු පදවි ප්‍රකාශක කමිටුව විසින් නීතිපතිවරයා ඇතුළු අදාළ අංශවල සියලු නිලධාරීන් නොපමාව තම කාර්යභාරය නොවලහා ඉටු කළ යුතු බව ප්‍රකාශ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් කමිටුව පෙන්වා දෙන්නේ මෙම ම්ලේච්ඡ මිනිස් සංහාරයට ඍජුව සහ වක්‍රව වගකිව යුතු අය සොයා තවදුරටත් කළ යුතු වැඩිදුර විමර්ශන කඩිනම් කොට ඔවුන් නීතිය හමුවට පමුණුවමින් දැනටත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ නීතිමය ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසයි. එමෙන්ම මරාගෙන මැරෙන කණ්ඩායමේ මූලිකත්වය දැරුවා යයි සැක කෙරෙන සහරන් හෂීම් නැමැත්තා සමග උතුරු නැගෙනහිර යුද සමය අවසාන කාලයේ සිට විවිධාකාරයෙන් ගනුදෙනු සහ සම්බන්ධතා පැවැත් වූ සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳ පුළුල් විමර්ශන කළ යුතු බවද කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වැළැක්වීමේ වගකීම සිතා මතාම පැහැර හැරියා වූ පාස්කු කොමිසම විසින් නිර්දේශ කර ඇති දේශපාලන නායකින් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නේයිද ඔවුන් අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්පූර්ණයෙන් තහනම් කර ඔවුන්ට අනුග්‍රහය දක්වන පුද්ගලයින් මෙරටින් නෙරපා හැරීමට කටයුතු කරන ලෙසත් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වී ඇති විවිධ වර්ගවල අවියාවිද අත්අඩංගුවට ගන්නා ලෙසද අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය කරන මූල්‍යමය ප්‍රතිපාදන චංචල හා නිශ්චන දේපල කඩිනමින් රාජසන්තක කරන ලෙසද කමිටුව ඉල්ලා තිබෙනවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පරිගණක පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජයේ තීරණය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා අද අභියාචනා අධිකරණයට දැනුම් දුන්නා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පරිගණක පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. දේශපාලන පරිගණක පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් මෙම දැනුම් දීම සිදු කළා. අපි අපිල් එකක් දාලා තිබ්බ අභියාචනා අධිකරණයට ජනාධිපති කොමිසමකින් දීපු නිර්දේශවලට විරුද්ධව ජනාධිපති කොමිසමක් තිබ්බා දේශපාලන පරිගණකින් ගැන සොයා බැලීමට කියලා. නමුත් ඒකේ අන්තිමට කරලා තියෙන්නේ ඒකේ නිර්දේශ මත විශේෂ ජනාධිපති කොමිසමකුත් පත් කරලා තියෙනවා. හිටපු කැබිනට් මණ්ඩලයට සහ දූෂණ විරෝධී කමිටුවක් කියලා පත් කරලා තිබ්බා. ඒ අපේ රජයේ ඒක හිටපු අයට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලා. මේක නීති විරෝධී මේක බලරහිත කරන්න කියලා අපි අපිල් එකක් දාලා තියෙනවා.
2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම් කර සාවද්‍ය ලෙස පරිහරණය කළේය චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා අපමත මුදා හරින්නේද නැද්ද යන්න තීන්දුව අප්‍රේල් මස පළවෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියෝග කළා. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන්. රිය අනතුරකින් පසු ලොරි රථ රියදුරුකට මහමග දීපහරතුන් පොලිස් නිලධාරියා අතරංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට ඔහුගේ සේවය අත්හිටුවා ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. හබරණ සිට ත්‍රිකුණාමලයේ දෙසට ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයේ අසල නවතා තිබූ යතුරුපැදියක් යට කරගෙන ගොස් අසල තිබූ ගසක පැදි අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුරින් ත්‍රිකුණාමලය කප්පලතුරේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුත්කලෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අනතුරට ලක් වූ අදාළ මෝටර් රථයේ රංගන ශිල්පීන් පිරිසක් ගමන් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. People's Insurance සමාගම නවීන තාක්ෂණයේ භාවිතයෙන් තම සේවාවන් පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස රථවාහන සහ රථවාහන නොවන රක්ෂණ සම්බන්ධ හිමිකම් ඉල්ලීම්වලදී තක්සේරුකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ ජංගම යෙදවුමක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තා. ටයිල්ස් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ටයිල්ස් ඇන්ඩ් සෙන්ටර් වෙයා කියන භාණ්ඩ කාණ්ඩේ ඇත්තටම රටේ ඉදිකිරීම් ශිල්පයේ ඉතාමත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙලා තියෙනවා. ඉදිකිරීම් ශිල්පයේ ලංකාවේ සංවර්ධනයට අපි බලපාන ශේෂයක් හැටියට කතා කරොත් අපි රජයක් පිළි අරගෙන තිනවා රටක සංවර්ධනයක් කරන්න ඉදිකිරීම් ශිල්පයේ ඉදිරියේ යා යුතුයි කියන එක. එතකොට ටයිල්ස් සහ සෙන්ටර් වෙයා වල අඩුපාඩු හින්දා අද ඉදිකිරීම් ශිල්පය ටිකක් පස්සට ගිහිල්ලා තියෙනවා. අපි විශ්වාස කරනවා වගකීතු රජයක් හැටියට මේ රජ මේ ටයිල්ස් සහ සෙන්ටර් වෙයා ඉම්පෝට් කරන එක ඉදිරි කාලෙදී ලබා දෙයි කියන එක. අපි මේ විශ්වාසය තුලින් අපි ඉන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් 15 වෙනිදා මාස 3කට තමයි රජය විසින් මෙම තහනම ඉදිරිපත් කරේ. අපි ව්‍යාපාරිකින් හැටියට රට මුණ දුන් ඒ අවස්ථාවේ ඉඳ අපි එකට ගරු කරා. ඊට පස්සේ ඒ තහනම තවත් මාස 3කින් වැඩි කරා. මාස 6ක් අපි බලන් හිටියා රජින් අපිට සහනයක් හම්බ වෙයි කියලා. ඒත් මාස 6 තුනේ ඒ මාස 6 ගියත් ඒ කිසිම දෙයක් සිදුුන්නේ නැහැ. ඊට පස්සේ අපි රජයත් සමග මේ සම්බන්ධයෙන් කතා කරලා සාකච්ඡා කරලා මේකට අපිට විසඳුමක් දෙන්න කියලා අපි උත්සාහ කරා. අපි හිතනවා රජය මේ අවස්ථාවේදී අපි කරපු ඉල්ලීම් වලට හැමකන් දීලා අපිට අවස්ථාවක් මේක දිහාදි ලබා දෙයි කියලා. අපි අද කතා කරන්න ඇවිල්ලා තියෙන අපි බිස්නස් කරන 300 දෙනෙක් ගැන නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලක්ෂයක් විතර දෙනෙක් මේකෙන් යැපෙනවා. ඒ සියලු දෙනා උදෙසා කතා කරන්න තමයි අපි අද මෙතනට ඇවිල්ලා ඉදිරිපත් වෙලා කතා කරලා ඔබතුමාලට අපේ ප්‍රශ්නේ කියන්නේ මේක පොඩ්ඩක් සමාජයට රටට ගෙන යන්න කියලා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.